දසනක් මාධ්‍ය පසුගිය කාලෙම මේ වත් පළ වුණා වීයලේ මණ්ඩලේ වීතෝ ගඩුවෙන් පිළිබඳවත් ඒ වගේම මූල්‍ය වංචාවක් පිළිබඳව මේ පිළිබඳව මූලිකව මට තොරතුරක් ලැබුණා මම ඒ අනුව වීයලේ මණ්ඩලේ සභාපතිවරයාට දැනුම් දුන්නා වහාම තමත් කෙටි දින කීපයක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂා කරලා සම්පූර්ණ වාර්තාවක් අපි වෙත ලබා දෙන්නේ කියලා ඒ අනුව දැනටමත් ලැබුණු තොරතුරු අනුව නිකවැරටිය මහව ආනමඩුව ඒ වගේම පොල්ගහවෙල කියන ගබඩාවලින් වී තොග අඩු වෙලා තිබෙනවා මේ අඩු වෙච්ච ප්‍රමාණය මූල්‍යමය වටිනාකම කෝටි 10කට සුළු ගාණක් අඩු වෙන කෝටි 10ක් කිව්වොත් නිවැරදි ඒ කියන්නේ කෝටි 10කට නම කෝටි 99 ලක්ෂ 99,252. යන්නේ කෝටි 10ක මූල්‍යමය වශයෙන් පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ පාඩුවෙන් දැනටමත් කොටසක් අය කරගෙනත් තියෙනවා මේ පහුගිය කාලේ. ඒ කියන්නේ මිලියන 24.5 මේ නිලධාරීන්ගෙන් අය කරගෙනත් තියෙනවා. කෙසේ වෙතත් මේ මූල්‍යමය පාඩුව සිද්ධ වෙලා තිබෙනවා වගේම වංචාවක් මේ තුළ සිද්ධ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව මම උපදෙස් ලබා දුන්නා මහාම ක්‍රියාත්මක වෙලා මේ අයට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙන්න කියලා. දැනට නිලධාරීන් 5 දිනක්ගේ වැඩ තහනම් කරලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තිබෙනවා. අවශ්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනියන්න. අභ්‍යන්තර වශයෙන්ුත් මේ විගණනාංශයේ ගිහිලා තමයි මේ පරීක්ෂාවල් කරලා මේ ටික සොයාගෙන තියෙන්නේ. ඒ වගේම මීට අතිරේකව වෙනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුත් පරීක්ෂණය සිද්ධ වෙනවා. අවශ්‍ය වුණොත් මේ අය වත්තඩංගුවට අරගෙන ඒ නීත්‍යානුකූලව කටයුතු කරන්න කියන උපදෙස ඒ අදහස අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම මේ වංචාව පිළිබඳව මම දැක්කා සමහර සමාජ මාධ්‍ය ජාලාවල එහෙම තියෙන මේ අපේ කාලේ සිද්ධ වෙච්ච දෙයක් කියලා මම ඒ වගේම මේ සභාපතිවරයා පත්විච්ච කාලේ ඇතිවෙච්ච සිද්ධියක් කියන එක පිළිබඳව තමයි උන් මේ සමහර සමාජ මාධ්‍යවල තිබුණේ මේ මම දැක්කා එක පුද්ගලෙක් කියන මේක අපි සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕන කියලා මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ 2021 22 වර්ෂවල සමහර ගණන් ගිලා බැලුවොත් ඊට කලින් ඉඳලම මේ තොග පවත්වාගෙන යාම සම්බන්ධව ඇති වී තිබෙන තත්ත්වයන් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් කොයි කාලේ සිදු වුණත් මොන ආකාරයෙන් සිද්ධ වුණත් මේක වංචාවක් කියලා අපි දකිනවා. මේක රජයේ මුදල් අයථා විදියට පරිහරණය කිරීමක් විදියට අපි දකිනවා. ඒ නිසා මේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරනා වගේම අපි අනෙකුත් අංශ පිළිබඳවත් දැන් අනෙකුත් ගබඩා පිළිබඳවත් මේ වෙනුවට සොයා බැලීමක් කරගෙන යනවා. ඒවයි යම් සිදුවීම් තියෙනවාද කියන ඉතින් වී වලේ අලේ මණ්ඩලය ස්ථාපිත කරලා තියෙන්නේ අපේ ගොවි ජනතාවගෙන් වී සාධාරණ මිලකට අරගෙන පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබා දීමේ වැඩපිළිවෙළ. නමුත් ඒන් පරිබාහිරව මේ 4-5 දිනක් මේ කරපු කාර්ය නිසා වී අලේ මණ්ඩලයේ කීර්ති නාමයටත් ගැටලුවක් වෙලා තිබෙනවා. ඒ වගේම රටක් විදිහට ගත්තොත් අපිට රටටත් මේක විශාල ගැටලුවක් වෙනවා. වී අලේ මණ්ඩලයේ අනාගතයටත් මේක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි දැඩිව කිසිදු මොන ආකාරයේ බලපෑමකටවත් යටත් නොමි ස්වාධීනව මේ අයට එරෙහිව කටයුතු කරන්න කියන උපදෙස අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ වගේම මේ මුදල් අය කර ගැනීම සම්බන්ධව ඒ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි තාමත් අවධානයෙන් ඉන්නවා. මම හිතන්නේ නම් මේ අයව වහාම අත්අඩංගුවට අරගෙන මේ සිදුණු ආකාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැත්නම් පොලිසියේ වගකීම වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ ලැබෙන තොරතුරුත් එක්ක අපිට මේකට තවත් තවත් කට්ටිය සම්බන්ධද කියන එක පිළිබඳවත් සොයා බලන්න හැකියාවක් ලැබෙනවා. මෙතනට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන පෙළේ මේ ගබඩා භාරව ඉඳපු ආදිශ්‍ය කළමනාකරුවන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් තමයි මේ කාර්යයට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වීතෝක ලබා දුන්න කෙනෙක් ඉන්නවද එතනට හොයාගෙන? මේ සම්බන්ධව තමයි දැන් සොයාගෙන යන්නේ. මේ කොහමද අඩු වෙලා තියෙන්නේ, කවුද මේව අරගෙන තියෙන්නේ කියන එක පිළිබඳව දැන් සොයාගෙන යන සභාපති වාදාවචන. එතනම මේක මේ දිගින් දිගටම පහුගිය කාලේ මේක දරුවමතුමාටත් වාර්තා වුණා. ඒ වගේම මේ වීරේ මණ්ඩලයේ අභ්‍යන්තර විදන්නකංශයේ මගෙත් වාර්තා වෙලා පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ඉන්න අතරතුර තමයි මේ තොරතුරු වැඩිමත් වශයෙන් අනාවරණය පැවතුනේ. එතකොට මේක ඇත්තටම මේ පහුගිය කාලේ වෙච්ච දෙයක් නෙවෙයි. මම දැක්ක එක ගොවි සංවිධානයේ සභාපතිතුමෙක්
මේක ගරු ඇමතුමාටත් මාවත් ඉලක්ක කරගැනීමෙන් ඔවුන් ප්‍රකාශයට පත් කරනවා මේක සම්පූර්ණ වකිම ගන්න ඕනේ කියලා. ඇත්තට අපි වකිම අරන් තිනවා වී අලෙවි මණ්ඩලයේ ආරක්ෂාව සහ මේ ටොග සම්බන්ධයෙන් ආරක්ෂාව වගකීම ගන්න. ඒ නිසා තමයි අපි අතට 2018 වසරේ ඉඳන් වී අලෙවි මණ්ඩලයේ ටොග සත්‍යාපන සිදු කළා නැහැ. ටොග සත්‍යාපනය කියලා කියන්නේ විගණන සමගින් පරීක්ෂාවක් සිදු කළා නැහැ. ඒ සිදු කරන්න බැරි වෙන හේතුව තමයි එකක් කොවිඩ් තත්ත්වය, රටේ පැවතිච්ච අර්බුදකාරී තත්ත්වය සහ හිටපු පරිපාලනයේ විසිනුත් යම් යම් හේතු නිසා මේ තොග සත්‍යාපනය කිරීම හදිසි අත්හිටවල තියෙනවා. ඒ අතරතුර තමයි අපි පහුගිය මාස 3කට වගේ කාලයකට පෙර ඉඳන් ගරුමතුම අපදෙස් දුන්නා අපේ තියෙන සත්‍ය වශයෙන්ම තියෙන තොග පිළිබඳ අනාවරණයක් කරගන්න කියලා. ඒ අනුව තමයි සියලුම ගබඩා පරීක්ෂා කිරීම ආරම්භ කළ යන අතරතුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වාර්තා කිරීම සිදු වෙලා ඒ වාර්තා කිරීම අපි තොග පරීක්ෂා කරන යන අතරතුර ගරුමතුමාට වාර්තා වෙන තවත් ගබඩා කීපයක් පිළිබඳව අපි සියල්ල දින 8ක් වගේ කාලයක් තුළ මගේ අභ්‍යන්තර විගණක විසින් ඕගේ නිලධාරි කණ්ඩායම තුළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි සම්පූර්ණ මේ සමස්ත තොගය මේ ප්‍රමාණයක් 971,051 ප්‍රමාණයක් කිලෝ ප්‍රමාණයක් අඩුවීමක් තොගය තියෙනවා කියන එක දැනගන්න හම්බෙලා තියෙන්නේ. ඒ අනුව තමයි පරීක්ෂණ කටයුතු සහ අනිකුත් කටයුතු කිරීමෙන් පවතින්නේ. ඒ වගේ විකල්පවාද නීති ක්‍රියාත්මක කරන වගේම නිමිලදී ගත්තර නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඇත්තටම එහෙම දැන් මේකේ පරීක්ෂණ තුනක් ක්‍රියාත්මක වෙනවා. එකක් මගේ අභ්‍යන්තර විගණනාංශය පරීක්ෂණ කරනවා. ඒක ඊළඟට මූලික විමර්ශන නිලධාරියෙක් පත් කරලා මූලික විමර්ශන කටයුත්තක් කරනවා ආයතන සංග්‍රහයට අනුව. ඊට අමතරව ගරුමතුමා උපදෙස් දුන්නා වහම මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න කියලා. ඒ අනුව පැමිණිලි දැන් සටහන් කරලා තිබෙනවා. ඒක තාම අනාවරණය කිරීමෙන් පවතිනවා. මේක සිදු වෙලා තිබෙන්නේ මේක පිටපත යම් ජාලයක් ඉන්නවද, නිලධාරි කණ්ඩායමක් විදියට ක්‍රියාත්මක කළා තියෙනවද, එහෙම නැත්නම් තනි තනිව ගබඩා බාර නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළා තියෙනවද කියන එක පිළිබඳව ඇත්තම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනීවි. මේක වංචා සහගත ලෙස විකිණීමක් සිදු කළා තියෙනවද, එහෙම නැත්නම් වී මිලදී ගැනීමේදී යම් විදියකට අඩුවෙන් මිලදී අරගෙන තොගපොත්වල සටහන් කිරීමක් කරලා ඒ මුදල් වංචා සහගත ලෙස ලබා ගැනීමක් අදාළ ගබඩා බාර නිලධාරීන් විසින් සිදු කළා තියෙනවද කියන එක පිළිබඳව ඇත්තට මේකද කියන්න ඕනේ. වියලෙම මණ්ඩලයේ සමස්ත සේවකයෝ ගත්තට පස්සේ මේ සේවකයෝ බොහොම මහන්සියෙන් ගොවි ජනතාව වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කරන්න උත්සාහ කරන බහුතරය ගබඩා බාර නිලධාරීන්. මේ කීප දෙනෙක් ක්‍රියාවක් නිසා තමයි ඇත්තටම වියලෙම මණ්ඩලයේ නාමයට අපකීර්තියටපත් වෙලා. මොකද වී මිලදී ගැනීමේදී ලොකු විශ්වාසයක් අමාත්‍යාංශය පිළිබඳව වියලෙම මණ්ඩලය පිළිබඳව ගොවි ජනතාව තුළ තිබෙනවා. ඒකට යම් අකුල් ලැබීමක් පහරක් සිදු වෙලා ඉඳලා තමයි මේකට ඇත්තටම දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපිට එමෙතුමා උපදෙස් ලැබෙනේ. ඒ අනුව තමයි මේ පරීක්ෂණ කටයුතු කරන්නේ. දැන් මණ්ඩලයේ සතුව වීතෝක දැනට කොච්චරද? දැනට වියලෙම මණ්ඩලයේ සතුව 150කට ආසන්න ප්‍රමාණයක වීතෝක කිලෝග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් වියලෙම මණ්ඩලයේ සතුව තිබෙනවා. ඇත්තරම දැන් අපි ගත්තොත් අපිට පහුගිය කන්නේ 125ක වගේ ප්‍රමාණයක් තමයි වීමලදී ගන්න හැකියාව ලැබුණේ. මොකද අපි දිගින් දිගටම අපි මුදල් ඉල්ලීම් කටයුතු සිදු කරන යන අතරතුර රජයේ වර්තමාන ආර්ථික තත්ත්වයක් මුදල් අපහසුතාවක් හින්දා වියලෙම මණ්ඩලයටත් සිදු වෙලා තිබෙන්නේ තරංකාරී ආයතන විසින් ලබා ගන්නා ණය පතන මතම ණය මුදල් අරගෙන වීමලදී ගැනීම. නමුත් ඒ අවස්ථාවේදී ඒක අපිට දරා ගන්න බැරි හින්දා ගරු අමාත්‍යවගේ මැදිහත් වීමෙන් ගොවි භාරකාර අරමුදලෙන් අපිට 108 පොලියට මිලියන 250ක් ලබා දුන්නා. ඒ 250න් අපි වීමලදී ගත්ත 123 මාර්ගට ආසන්න ප්‍රමාණයක්. අපි අභිසතු තවත් මිලියන 250ක් තියෙනවා ගොවි භාරකාර අරමුදලෙන් අමාත්‍යම ආරම්භ දීලා. නමුත් ඒකට අපිට වීමලදී ගන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මොකද 60-65ට වීමලදී ගන්නකොට අපි 95ක් කියලා අපිට අමාත්‍යාංශයෙන් වීමලදී ගන්න සහතික මිලක් දෙනකොට පෞද්ගලික අංශය තරංකාරීව හරි හරියට රුපියල් 100-110 අතර මුදලට වීමලදී ගත්තේ ඉඳලා වියලි මණ්ඩලෙන් ලැබුණේ 123 මාර්ග වගේ ප්‍රමාණයක්. නමුත් අපි තවදුරටත් සූදානම් හිටියා ඉතුරු මිලියන 300 වගේ ප්‍රමාණයකත් වීමලදී ගැනීමට පහුගිය කන්නේ.